Fair and Lovely vala alut nama then glow and lovely. Fair and Lovely then glow and lovely. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ 31 සහ ජූනි 4 යන දිනයන්හිදී සංචලන සීමා ලිහිල් කිරීමට මීට පෙර රජය ගෙන තිබූ තීරණය අවලංගු කරනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය සහ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජූනි මාස 7 වනදා දක්වා යලි සංචලන සීමා ලිහිල් කිරීමක් සිදු නොවන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීම ජංගම අලෙවි සේවා හරහා සිදු කරන බවයි. අත්‍යවශ්‍යම කෙනෙකුට ගිහිල්ලා භාණ්ඩයක් අරගෙන ඉන්න පුළුවන්ද? පසුගිය 25 වෙනිදා වූ ක්‍රම වේදේ කිසිසේත්ම කරන්න හැකියාවක් නැහැ. ලබන මාස ජූනි මාස 7 වන සඳුදා උදෑසන 4 දක්වා එක දිගටම මේ සංචාරණ සීමාවන් පවත්වාගෙන යමින් ඖෂධ ශාලාවන් පමණක් විවෘත කරන්න අවසර ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම ආර්ථික මධ්‍යස්ථාන 30-31 වන දිනවල විවෘත කරලා ජංගම ක්‍රම වේදයක් යටතේ ආහාර පාන ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒකම අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලවිරත මගින් බෙදා හැරීමට කටයුතු කරනවා කියලා කිව්වට ඊයේත් බොහෝ ප්‍රදේශවලට එකදු වාහනයක්වත් පැමිණ නැහැ. ඔබ දන්නවා ඊයේ පෙරේදා ඒ තත්ත්වය ඇති වෙන නැතු ඇති චතුර සමහල්ලාට මොකද 31 වෙනිදා දක්වා ජනතාවට විශේෂයෙන්ම 25 වෙනිදා අවස්ථාව ලබා දුන්නා. අවම් වශයෙන් 31 වෙනිදා දක්වා වූ තමුන්ගේ අවශ්‍ය අත්‍යවශ්‍ය බාන ලබා ගැනීමට 31 වෙනිදා තමයි ප්‍රථම දවස වෙන්නේ මේ අවශ්‍යතාවය සඳහා එළියට යන්න බලාපොරොත්තු වෙන් හිටියේ. ඒ වෙනකොට මේ යාන්ත්‍රණය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට ඊයේදී ඊයේ සාකච්ඡාවේදී සනාථ කරනු ලැබුවා. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද තුග වෙනදාම සඳහා වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කර තිබුණා. අද වැලිසර ආර්ථික මධ්‍යස්ථාන හොඳ වෙලඳාමක් තිබුණා. තොග වෙලඳාම පමණයි. වෙලඳු ටිකක් ඇවිල්ලා හිටියා. තොග වෙලඳාම විතර යන්නේ මත මොකද සිල්ලර කට්ටිය මේ එන්නපා කියලා තියෙන්නේ. ආපු මිලට වඩා පොඩ පොඩ කණක් තියාගෙන එන බව ටික විවර කරගත්තා. එමෙන්ම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද අද පෙරවරුවේ තොග වෙලඳාම සඳහා විවෘත කර තිබුණේ මේ ආකාරයටයි. සංචරණ සීමා පවතින කාල සීමාව තුළ සිය කෘෂි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ගොවීන්ට හෙට අවසර හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසනවා. මේ මාසේ 30 වන ඉරිදා බස්නාහිර පළාතෙන් පිටත පවතින දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කරන බව පවසිය යුතුයි. එවගේම මේ මාසේ 31 වන සඳුදා බස්නාහිර පළාතේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන නාරහම්පිට, බොකුන්දර, මීගොඩ, රත්මලාන, වැලිසර, වේයන්ගොඩ විවෘතව තබනවා. සංචරණ සීමාවන් ඉවත් නොකරන නිසා සිල්ලර වෙළඳාම් කටයුතු කිරීමට අවසරය ලබා දිය නොහැකි. මේ ආර්ථික මධ්‍යස්ථානයන් සඳහා ඇතුල් විය හැක්කේ දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ අවසරය ලැබුණ ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා නිකුත් කරන අවසර පත්‍රය ලබාගත් ජංගම වෙළඳාම් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන අයට පමණයි. මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් සහ නිරෝධායන නීතින් වලට අනුකූල නොවන්නන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ සිදු කරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන්නන්ද පොලිස් මාර්ග බාධක වලදී දැඩි සෝදිසි කිරීම් වලට ලක් කරනවා. ट्रैक लगा ले।
ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. ඩිලිවරි සේවා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය වන ඩේටා කාඩ්පත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය කරන පොත් පිංච මේ ආදී කටයුතු සම්බන්ධයෙන් ඩිලිවරි සේවා පවත්වාගෙන යනවා නම් ඔන්ලයින් සේවා පවත්වාගෙන යනවා නම් ඒ සඳහා අවසර ලබා දීමට හැකියාවක් තිබෙනවා. රින් සුපින් එලියා වෙළඳපළේ අඩුම මිලකට රුපියල් 160යි.